මේ වගේ වෙලාවක මේ වැඩදුරටත් වෙන අනතුරු වළක්වන්න අපි උත්සන්න ඕනකම මේ මං කියලා දෙන්න. එක්කෙනෙක් එන්න ඕන හිසසා ගෙල ප්‍රදේශය ඔසවන්න. අනිත් කෙනා පපු ප්‍රදේශය ඔසවන්න එන්න ඕන. අනිත් එක්කෙනා හිප් එක ආශ්‍රිත ප්‍රදේශය ඔසවන්න ඉන්න ඕන. අනිත් එක්කෙනා කකුල් ප්‍රදේශය ඔසවන්න ඕන. බාසුන් නැහැන්න හිස ඔසවන්න. ලොකු බාසුන් නැහැන්න පපු ප්‍රදේශයට. දුවෙන්න මේ අපේ ඉන ප්‍රදේශය ඔසවන්න. මේ මිසිස් වික්‍රමෙන්න කකුල් දෙක අල්ලන්න. ඔයාලා ඔසවනකොට මම උඩින් පොඩි පීඩනයක් දෙනවා සුසුම්නාවට වෙන අනතුරු වළක්වා ගන්න. අත් දෙකම එවන්න මෙහා පැත්තටම. හරි. හොඳට අත් දෙකම අහුවෙන්න. හරි. බසන්න අත දාන්න මෙහාටම. මේ පැත්තටම එන්න විදිහට අත දාන්න. කොහොමද? අත එවන්න මෙහාට. කකුල් දෙකම අල්ලන්න. මම දැන් 1 2 3 කිව්වහම හැමෝම එකවරම උස්සන්න ඕන වික්‍රම. හරි. 1 2 3. ඔබල ඇල්ලු දෙකියක් නේද? හරි. හොඳයි. වාසන් නැහැ ඔය ගඩොල් කැට දෙක ගියේ. එන්න මට. මේ විදියට බෙල්ල හෙල වෙනවට අපි ගඩොල් දෙකක් ආශ්‍රයෙන් බෙල්ල ස්ථාවර කරනවා. ඒ පාර මේ විදිහට රෙදිපටින් ගැට ගන්නවා. දැන් මේ ආස්තාවේ පරිසරයෙන් හොයාගත්ත දොරලෑල්ල ඒ වගේම රෙදිපටි ආස්ත්‍රයෙන් අපිව රෝගියා ස්ථායීව දොරලෑල්ල තියලා ආරක්ෂිතව බැඳලා තින්නේ. දැන් අපිට රෝගියා කඩිනමින් රෝහල කරා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය හැකියාව ලැබිලා තිනවා. මේ ආස්තාව අපිට යොදා ගන්න පුළුවන් ඒට සඳහා සුදුසු ලොරි රථයක් ඒ වගේම ඇම්බියුලන්ස් එකක් නැත්නම් වෑන් රථයක් වැනි වාහනයක් උපයෝග කරගෙන අපිට පුළුවන් රෝගියා කඩිනමින් ළඟම පිහිටි රෝහල වෙත ප්‍රවාහනය කරන්න. හොඳයි. අද ඔබ දකින්න ඇති උඩක සිට පහලට වැටිච්ච කෙනෙක් කොහොමද නිවැරදි ආකාරයට ස්පිරිතාලයකට අරන් යන්න ඕනේ කියලා. රෝහලකට කොහොමද රෝහල්ගත කරන්න කොහොමද අරන් යන්න. මේක හරි වැදගත්. හේතුව නිවැරදි ක්‍රමයේ අනුගමනය කරේ නැත්නම් සමහර විට ඒ රෝගියාගේ ජීවිතය අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සදාකාලිකවම අත් දෙක හෝ කකුල් දෙක පණ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වෙනකොටත් පණ නැති වෙලා නැත්තම්. ඉතින් දැන් අපි බලමු මේ ආකෘතියක් ආශ්‍රයෙන් මම පැහැදිලි කරන්නම් ඇයි මෙහෙම මේ විදිහට අපි කරන්න ඕනේ කියලා. ඇයි මෙවැනි ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුත්තේ මේ වගේ රෝගියෙක් මේ රෝහලකට අරන් යනකොට. දැන් ඔබට පේනවා මේ තියෙන්නේ අපේ කොඳු වැට පෙළේ ආකෘතියක්. මේ උඩම තියෙන්නේ කපාලය. එහෙම නැත්නම් උලුකට. ඒ කියන්නේ මේ තමයි අපේ පළවෙනි කශේරුකාව. මේකට මං හිතන්නේ ඇට්ලස් කශේරුකාව කියලා කියනවා. මේ ලපේ දූල පුතාලා දන්නව ඇති. ඊළඟ එකට ඇක්සිස් කියලා කියනවා. ඊට පස්සේ මේ හරියේ තියෙනවා බෙල්ලේ තියෙන කශේරුකා. ඊට පස්සේ මේ හරියේ තියෙනවා පපුවේ තියෙන ආශ්‍රේ
උරස් කශේරුක ඊට පස්සේ මේ හරිය කටි කියලාද කියන්නේ බඩ පිටිපස්සේ තියෙන කශේරුක ඊට පස්සේ එතනින් පස්සේ එතන පහක් තියෙනවා ඊට පස්සේ මේ මේ හරිය තියෙනවා අපේ ශ්‍රෝණිය ශ්‍රෝණි මේකලාව ඉතින් දැන් ඔබට බැලුවොත් මේ කශේරුකාව මේ කශේරුකාවක් ගත්තොත් අපි ඒක ඇතුලෙන් ඒක ඇතුලේ සිදුරක් තියෙනවා මහ විශාල ඇතුලේ මහ විශාල සිදුරක් තියෙනවා හිල ඒ හිල ඇතුලෙන් දිවෙනවා සුෂුම්නාව සුෂුම්නාව දුවෙනවා ඉතින් මොලේ ඉන්නේ පටන් ගන්න සුෂුම්නාව අරගෙන ඕම පල්ලයට හොම යනවා දිගට සුෂුම්නාව ඉවර වෙනවා සාමාන්‍යයෙන් පළවෙනි කටි කශේරුකාව තියෙන හරියන් වගේ සුෂුම්නාව ඉවර වෙනවා එතනින් පස්සේ පොඩි ස්නායු වගේක් තමයි දිවෙන්නේ ඉතින් දැන් මේ සුෂුම්නාව තියෙන්නේ දැන් සුෂුම්නාව හරි වැදගත් ඒ සුෂුම්නාව කැඩුනොත් මොකද වෙන්නේ එක තැනකින් කැඩුනොත් එතනින් පල්ලෙහා පණ නැහැ ආයි මොනවා කරලවත් ඒක ගන්න බැහැ ජීවිතේට එහෙම එහෙමව නැහැ තාම ප්‍රතිකර්ම හොයාගෙන ඉතින් සුෂුම්නාව කැඩුනා කියන්නේ ඒක පර්මනන්ට් ආයි කවදාවත් ඒ රෝගියාට එතනින් පල්ලෙහා වැඩ කරන්නේ නැහැ නැහැමයි එහෙනම් කැඩෙන්න දෙන්නේ නැතුව බලා ගන්න එක තමයි ඉතා වැදගත් අපි හිතමු දැන් සුෂුම්නාව ආරක්ෂා වෙලා තියෙනවා ඒක හින්දා මේ කශේරුකාව වලින් කශේරුකාව ඔහොම සුෂුම්නාව වටේට ඔහොම යනවා ආච් එකක් වගේ අපි හිතමු ලෙඩෙක් දැන් උඩකින් පල්ලෙහාට වැටිලා මෙන්න මේ ආච් එක යන්තම් එක තැනකින් කැඩිලා තියෙනවා කියලා යන්තම් එහෙට මෙහෙට වෙලා කැඩිලා නමුත් සම්පූර්ණයෙන් කැඩිලත් නැහැ ඉතින් මෙවැනි කෙනෙක් දැන් වැටුණයින් පස්සේ අපි අහනවා සාමාන්‍යයෙන් අත හොලවන්න පුළුවන් අත් දෙක කකුල් දෙක හොලවන්න පුළුවන් අත් දෙකයි කකුල් දෙකයි හොලවන්න පුළුවන් කියන්නේ සුෂුම්නාවට හානියක් සිද්ධ වෙලා නැහැ එච්චර බරපතල හානියක් සිද්ධ වෙලා නැහැ එතකොට හරි පරිස්සම් වෙන්න ඕනේ හානිය සිද්ධ වුණ නැහැ කියන එකකින් අදහස් කරන්නේ නැහැ සිද්ධ වෙන්න බෑ කියලා හේතුව බැරි වෙලාවත් අර කශේරුකාව යන්තම් ඩැමේජ් වෙලා නම් අපි නිවැරදි ඉරියව්වක් නැතුව එයාව එතනින් නැව්වොත් එහෙම නැත්තම් පැත්තකට හැරෙව්වොත් එහෙම අර යන්තම් තියෙන කශේරුකාව ටක් ගාලා පැත්තකට පැනලා කැඩිලා එතකොට මොකද වෙන්නේ ඊළඟට කැඩෙන්නේ මොකද්ද සුෂුම්නාව ඉතින් කැඩිලා නැති සුෂුම්නාව කඩන්නයි අපි හදන්නේ ඒකෙන්ද ඒක ආරක්ෂා වෙන විදියට තමයි ලෙඩාව ට්‍රාන්ස්පෝර්ට් කරන්න අවශ්‍ය. ඒක තමයි වැදගත්. දැන් බලන්න මේ සුෂුම්නාව දැන් ඔහොම තියෙනකොට එහෙමනම් අපි කරන්න ඕනේ මේක මේ විදියටම තියාගෙන ලෙඩාව පැත්තකට ගන්න ඕනේ. මේක මම නැව්වොත් මෙහෙම කරලා හරි පැත්තට හරි නැවුනොත් මේකක් කැඩෙන්න පුළුවන් මේ ඒ බාගෙට කැඩිලා තියෙන එක සම්පූර්ණයෙන්ම කැඩෙන්න පුළුවන් ඊට පස්සේ කැඩෙන්නේ කශේරුකාවට පස්සේ කැඩෙන්නේ සුසුම්නාව ඒක කැඩෙන්න පස්සේ ඉතින් හරි අත් දෙකත් වැඩ නැහැ කකුල් දෙකත් වැඩ නැහැ මේ උඩින් ගියොත් අපි යටින් ගියා කියලා එතකොට ඉතින් කකුල් දෙක වැඩ කරන්නේ නැහැ ඒ වගේ එකක් තමයි වෙන්නේ ඒකෙන් හින්දා දැන් මෙතනදී මේ බෙල්ල තියෙනවනේ උඩ බෙල්ල හැරෙන්න දෙන්න හොඳ නැහැ දෙපැත්තට. බෙල්ල හැරුණොත් එහෙම දෙපැත්තට මෙතනින් මෙහෙම මෙහෙම බෙල්ල ඔහොම හැරුණොත් ඇඹරෙනවනේ මෙතන. එතකොට මේක බාගෙට කැඩිලා තියෙනවා නම් සම්පූර්ණයෙන් කැඩිලායි. ඒකෙ හින්දා තමයි අර බෙල්ල දෙපැත්තට ඔළුව දෙපැත්තට අපි කොට්ට දෙකක් හරි එහෙම නැත්තම් ලී කෑලි දෙකක් හරි තියෙනවා. එතකොට මෙහෙම දෙපැත්තට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් බෙල්ලේ අමාරු තියෙන කට්ටියට දැකලා ඇතිනේ අර කොලර් එකක් දාන්නේ අපි බෙල්ලට ඒ බෙල්ලේ දෙපැත්තේ මූවමන්ට් එක අඩු කරන්න ඒ දාන්නේ. ඒ වගේ තන එකක් තමයි මෙතන වෙන්නේ. ඊට පස්සේ ලෙඩාව තියන්න ඕනේ ලෑල්ලක් වගේ කෘෂ්ඨයක. එතකොට ලෙඩාව මේ පැත්තට නැවෙන්නේ කරන්නේ නැහැනේ. ලෑල්ල එක තිබ්බා. එතකොට ලෙඩාව එහෙට මෙහෙට ආයි නැවෙන්නේ නැහැ. එහෙම තියලා දැක්කද ගැට ගන්නවා. ඔළුව ගැට ගන්න ඕනේ. right නල්ල තියලා ඕම ගැට ගන්නවා. එතකොට බඳ ප්‍රදේශිනුත් ගැට ගන්න පුළුවන්. එතකොට ලෙඩාව එහෙට මෙහෙට හැරෙන්නේ නැහැ. දැන් ඇම්බියුලන්ස් වල නම් තියෙනවා ඔකට වෙනම ස්ට්‍රෙචර් එකක්. ඒකේ තියෙනවා ස්ට්‍රැප්ස්. වෙනම පටි තියෙනවා. ඒ ස්ට්‍රැප්ස් දාලා තද කරයින් පස්සේ ලෙඩාව එහෙට මෙහෙට වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි එක. ඔබට දැන් තේරුම් යන්න ඇති කොච්චර වැදගත්ද කියලා කුඩා පණිවිඩයක් දුන්නේ. නමුත් මෙය ඉතා වැදගත් වෙන්න පුළුවන් සමහර විට ජීවිතේ එක අවස්ථාවක් ඔබටත් එන්න ඉඩ තියෙනවා මෙවැනි
රෝගියෙක් මුණ ගැහෙනවා. මොකද ඔතන කරන්නේ? ඩොක්ටර් දැන් එයි. හෙට විභාගයේ කියලා පාඩම් කරන්න ඕනේ කියලා පොතකුත් අරගෙන නේද ආවේ? නිකන් ඔතන කාලේ නාස්ති කරන්නේ? එනවා මාමේ. මට මතක නැද්ද සක්මන් කළාමත් අපේ සිහිය දියුණු වෙනවා කියලා දවසක් ඩොක්ටර් අංකල් කිව්වේ. එහෙම එකක් කිව්වද? ආවම අපි අහලා බලමුකෝ සිහිය අඩු වෙයිද වැඩි වෙයිද කියලා. දැන් ඩොක්ටර් එයිනේ. අන්න ඩොක්ටර් අංකල් එනවා. දෙන්න මොකද්ද මේ සිහිය ගැන කතා කර කර හිටියේ? මාමේ මම දවසක් කිව්වා නේද සක්මන් කරන එක අපිට හොඳයි කියලා. මේ අපේ මම පිළිගන්නෑනේ. සක්මන් කරන එක එහෙමත් නැත්නම් භාවනාවක් කරන එක, අපේ සිහිය වැඩි වෙන විදිහේ භාවනාවක් කරන එක, ඒක ඉතාම හොඳ කාර්යයක්. සක්මන් කරද්දී අපේ සිහිය දියුණු වෙනවා. ඒ වගේම මානසික සුවතාවයට මේ වගේ භාවනා හේතු වෙනවා. අනිත් එක තමයි මේ දරුවන්ගේ අවධානය වගේ කාරණා මේ වගේ භාවනාවක් කරද්දි වැඩි වෙනවා. නැත්නම් උන්ගේ අවධානය වැඩි දියුණු වෙනවා. ඉතින් ඉගෙන ගන්න දරුවන්ට ඒක ඉතාම වැදගත්. ඒ වගේම තමයි අපි දැන් ওই මානසික සුවතාව ගැන කතා කරද්දි අපි දන්නේ නැති වුණාට අපිට හැදෙන කායික රෝග තියෙන දිය වැඩියාව, අතිරුදිට පින්නේ වගේ මේ බොනවන රෝග. මෙන්න මේවා මනාව පාලනය කිරීමට මානසික සුවතාවයේ වැදගත්. ඉතින් සක්මන් කිරීම වගේ භාවනාවක් කරනවා නම් මේ වගේ රෝගාබාධත් මනාව පාලනය කරගන්න පුළුවන්. අපරාදේ මම මෙයාට කෑ ගැහුවත් එක්ක. ඒ වගේම මේ සතිමත්ව ජීවත් වීම නැත්නම් මේ බටහිර ලෝකයේ බොහෝ රටවල මේක හඳුන්වන්නේ මයින්ඩ්ෆුල්නස් කියලා. ඉතින් මෙහෙම සතිමත්ව ජීවත් වෙද්දී තවත් බොහෝ දේවල් අපිට ලැබෙනවා. උදාහරණයක් විදිහට මේ අපේ මනස නැත්නම් අපේ මොළය වයසට යාම අඩු වෙනවා. මේ සතිමත්ව ජීවත් වෙද්දී නැත්තම් භාවනාවක් කරද්දී මොළයේ වයසට යාම අඩු වෙනවා. ඒ වගේමයි අපිට හැදෙන සමහර මානසික රෝග, ඒ කියන්නේ මානසික පීඩනය, ආතති තත්ත්වයන් වගේ දේවල් සමනය වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි පුතේ මේ සතිය වඩද්දී අපිට හොඳට වේදනාව පාලනය කරගන්න පුළුවන්. විශේෂයෙන් මේක වැදගත් වෙන්නේ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට. ඒ වගේම පිළිකා වගේ රෝගවලින් පෙළෙන අයට. සමහරවිට මේ රෝගවලට දෙන ප්‍රතිකාර හින්දා බොහෝ අපහසුතා ඇති වෙනවා. ඉතින් මේ අයට මේ වේදනාව සමනය කිරීමට මේ වගේ භාවනා ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඔය මේ සතිමත් බව ගැන පරීක්ෂණ කළද තියෙන්නේ ડોක්ටර්? සතිමත් බව ගැන බොහෝ පරීක්ෂණ සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන් මේ මානසික රෝග සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ සිදු කළ විතරක් නැවතිලා නැහැ. බොහෝ පරීක්ෂණ ප්‍රතිඵල විදියට මේ භාවනා ක්‍රම රෝගයට ප්‍රතිකාරයක් විදියටත් භාවිත කරනවා. භාවනා කළාම මානසික ලෙඩත් අඩු වෙනවද මාමේ? විශේෂයෙන් ඔය විෂාදය කියලා හඳුන්වන රෝග තත්ත්වවලදී දැන් ඇතැම් මානසික රෝග තියෙනවා. මේ රෝගීන් තුළ තියෙන ඩෝමනස්ස සාගත නැත්නම් මේ සතුට කියන හැඟීම ඔවුන් තුළ නැහැ. ඔවුන් බොහොම කනගාටුවෙන් දුකෙන් ජීවත් වෙනවා. ඔවුන්ට නිදාගන්න නැත්නම් නිින්ද එන්නේ නැහැ. ඔවුන්ට මේ ජීවිතයේ සතුටු වෙන දේවල් අනිත් අය බොහෝ දෙනා සතුටු වෙන දේවල් වලින් සතුටු වෙන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ රෝගාබාධ වළක්වා ගැනීමට මේ රෝගාබාධ වැළඳුනට ප්‍රතිකාර විදියට මේ සතිය පුහුණු කිරීම බොහෝ රටවල සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට එක්සත් රාජධානියේ මානසික රෝග සම්බන්ධ ප්‍රතිකාරයක් විදිහට මේ ක්‍රම භාවිත කරනවා. මේ සම්බන්ධයෙන් බොහොම පුළුල් පර්යේෂණ සිදු කරලා තියෙනවා මේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ සතිය පුරුදු කරන රෝගීන් අතර. ඒ රෝගීන් කණ්ඩායම් දෙකකට වෙන් කළා පුතේ
එක කණ්ඩායමකට සතිය වඩන්න පුරුදු කරනවා. අනිත් කණ්ඩායමකට ඖෂධ ලබා දෙනවා. මේ සඳහා තෝරගෙන තියෙන විෂාදය වගේ රෝග තත්ත්වයන්. මේ රෝගය තත්ත්වය ඇති වුණහම මේ රෝගීන්ට ඖෂධ නිසියාකරව ලබා දුන්නේ නැත්තම් මේ රෝගය නැවත උත්සන්න වෙනවා. නැත්තම් මේ රෝගය නැවත ඇති වෙනවා. අවසානයේදී පර්යේෂණයට පෙනී ගොස් තියෙනවා මේ ඖෂධ වලින් ලබා දෙන සහනයට සමාන නැත්නම් ඖෂධ වල ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රියාකාරීත්වයක් මේ සතිය පුරුදු කිරීමෙනුත් ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ සතිය පුරුදු කිරීමෙනුත් මේ මානසික රෝග නැවත නැවත ඇතිවන එක වළක්ව ගන්න පුළුවන්. ඒ හින්දා මේ රටවල ප්‍රතිකාරයක් විදිහට දැන්ටම මේ සතිය නැත්නම් මයින්ඩ්ෆුල්නස් වැඩසටහන් භාවිතා කරනවා. ඩොක්ටර් මේ සතිය කිව්වට මේ වඩන්නේ කොහොමද? මේ දියුණු කරගන්නේ කොහොමද? පුතා දැන් සක්මන් භාවනාව කළානේ. මාමට කියන්නකො බලන්න මේ කොහොමද සක්මන් භාවනාව කරන්නේ කියලා. මාමේ අපිට උගන්වලා තියෙනවා කොහොමද සිහියෙන් ඇවිදින්නේ කියලා. ඔන්න අපි මුලින්ම සක්මන් මළුව කෙළවරට ගිහාම අපි මුලින්ම එතන හිටගෙන ඉඳලා හිතනවා මම දැන් මෙතන පහසුවෙන් හිටගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ අපි දකුණු කකුල තියෙනකොට දකුණ තියෙනවා කියලයි වම් කකුල තියෙනකොට වම තියෙනවා කියලයි වෙන වෙනම සීපත් කරනවා. ටික වෙලාවක් කොහොම ඇවිදගෙන යනකොට අපේ කකුල් වලට දැනෙන්න පටන් ගන්නවා රස්නේ ගති, සීතල ගති, ගල් ඇලෙනකොට ඇතිවන වේදනා, ඒ වගේ දේවල්. අපි ඒව දිහාත් බලාගෙන ඉන්නවා. එතකොට මාමේ අපි සක්මන් මළුව කෙළවරේදී හැරෙනකොට අපි ඒ හැරෙන එක ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි දකුණු පැත්තෙන්නේ හැරෙන්නේ. එතකොට දකුණු කකුල පිටපැත්තට හැරෙන විදියයි වම් කකුල ඇතුල් පැත්තට හැරෙන විදියයි ගැන අපි සිහිය පවත්වනවා. ඒ දිහාත් බලන් ඉන්නවා. ඒ විදියට තමයි මම නම් සක්මන් භාවනාව කරන්නේ. ඒ වගේම අපි සතිය දිනු වෙන්න අපිට තවත් ක්‍රම තියෙනවා. නැත්නම් සතිය වැඩෙන්න අපිට කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට අපිට පුළුවන් අපේ හුස්ම දිහා බලාගෙන ඉන්න. දැන් සක්මන් භාවනාව කරන හැටි මෙදුව කිව්වනේ. ඒ වගේ අපිට පුළුවන් නිෂ්කලංක තැනකට වෙලා අපේ හුස්ම ඉහළ පහළ යන හැටි බලාගෙන ඉන්න. එතකොට අපි ආශ්වාස කරද්දී ඒ හුස්ම නාසයේ ගැටෙද්දී එහි තියෙන සිසිල් බව නැත්නම් ප්‍රාශ්වාස කරද්දී ඒ හුස්මේ තියෙන උණුසුම් බව මේක බලන්න පුළුවන්. හුස්ම කොච්චර දිගද නැත්නම් ආශ්වාසයේද දිග ප්‍රාශ්වාසයේද දිග මේ කාරණාත් බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ උදරයේ පිම්බෙන හැකිලෙන ඇති ඒ දිහා බලාගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මේ හුස්මේ වෙනස්කම් දිහා අපි බලාගෙන ඉද්දී අපේ සතිය වැඩි දියුණු වෙනවා. ඒ වගේම අපිට යම් කාර්යයක් කරද්දී මේ අපි මොකක් හරි කාර්යයුත්තක නිරත වෙද්දී අපේ කයට ඒ කරන කාර්යය දැනෙන හැටි අපිට බලාගෙන ඉන්න පුළුවන්. නැත්තම් සිහියෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට වික්‍රම අපි හිතමුකෝ පෑනකින් ලියනවා කියලා. ඒ ලියන වෙලාවේ පෑනේ තද බව අතට දැනෙන හැටි නැත්තම් ආහාරයක් ගද්දී ආහාරය අතට දැනෙන හැටි ආහාරයක් අපි හපද්දී මුඛයේදී අපිට දැනෙන දේවල් තද බව නැත්නම් ආහාරයක රස දැනෙන හැටි සුවඳ දැනෙන හැටි මේ සියල්ලම අපිට සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ හැම කටයුත්තක් නැත්නම් කයෙන් සිදුවෙන හැම කටයුත්තක් දිහාම අපිට සිහිය පවත්ව ගන්න පුළුවන්. එතකොට ඩොක්ටර් මේ සතිමත් බව පිළිකාවලටත් හොඳයිද? ඔව් වික්‍රම. දැන් අර මම මුලින් කිව්වා වගේ දැන් පිළිකාරෝ වගේ රෝග හින්දා අපිට වේදනාවක් ඇති වෙනවනේ. සමහරලාට පිළිකාවල මේ වේදනාව ඇති වෙන්නේ රෝගයෙන්. ඇතැම් වෙලාවට මේකට ලබා දෙන ප්‍රතිකාර හින්දා අපිට වේදනාවක් නැති වෙනවා. ඉතින් සතිය වැඩිමින් මේ වේදනාව පාලනය කරගන්න පුළුවන්. ඒවා පරිේශන වලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම සතිය වඩද්දී මේ පිළිකා නිසා ඇති වෙන අතුරු ආබාධ බොහොමයක් වළක්වා ගන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. උදාහරණයක් විදිහට මේ ආහාර ජීර්ණයේ සිදුවන අපහසුතා නැත්නම් අපි තුල ඇති වෙන මේ මානසික අපහසුතා මේවා සියල්ලම අපිට මැඩපවත්ව ගන්න පුළුවන් සතිය වැඩි. තවත් වැදගත් කාරණයක් සිද්ධ වෙනවා සතිය වඩද්දී. ඒ තමයි මේ අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය බොහොම හොඳින් ක්‍රියාත්මක වීම. සාමාන්‍යයෙන් ඔය පිළිකා රෝගීන්ගේ පිළිකාව කල්පවතිද්දී මාංශ පේශි මේදපටක වගේ දේවල් වලටත් හානි වෙලා
මියංශය වෙලා යන තත්ත්ව තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වත් පාලනය කරන්න අපිට සතිය නැත්නම් මේ භාවනා ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මෑත කාලයේදී පරේෂණවලදී සොයාගෙන තියෙන පොතේ භාවනා කරද්දී මෙලටොනින් වගේ රසායනයන් නිකුත් වීම වැඩි වෙනවා කියලා. මේ මෙලටොනින් වගේ රසායනයන් පිළිකා සෛල විනාශ කිරීමට කටයුතු කරනවා. නැත්නම් මේ පිළිකා මැඩ පැවැත්වීමටත් කටයුතු කරනවා. ඉතින් එහෙම බැලුවාම මේ භාවනා ක්‍රම වගේ අපිට පිළිකා වගේ රෝගාබාධ සඳහා විශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. පුතා දන්නවද සතිය නැත්නම් මේ සතිමත් බව කියන්නේ ඉතා පෞරාණික ඉගැන්වීමක් කියලා? නෑනේ මාමේ. සතිය ගැන අපිට අහන්න ලැබෙන්නේ බුද්ධ කාලයේදී දේශනා කළ සතර සතිපට්ඨාන කියන සූත්‍ර දේශනාවේ. ඇත්තටම අද මේ බොහෝ රටවල පරිශන සිදු කළා මේකේ ප්‍රයෝජන ගැන කතා කළා. මේකේ ඉතිහාසය නැත්නම් මේ මුල්ම ලෝකෙට මේ සතියේ වැදගත්කම ප්‍රකාශ වෙන්නේ ඔය සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ. මේ සූත්‍ර දේශනාව සිදු වෙන්නේ ඉන්දියාවේ කුරු රට කම්මාස ධම්ම කියන නියංගමේ. මේ ප්‍රදේශය අපි අද හඳුන්වන්නේ දිල්ලිය කියලා. ඉතින් මේ දිල්ලි නගරයට ඉතාම ආසන්නව තමයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ බොහොම බුද්ධිමත් පිරිසක් ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් අද වුණත් පුතාට මේ ඉන්දියාවට ගියොත් නැත්නම් මේ දිල්ලි නගරයට ගියොත් මේ ස්ථානේ දැක බලා ගන්න පුළුවන්. එහෙනම් ගොඩාක් ස්තුතියි ડોක්ටර්. අපි ගිහින් එන්න. යන්න වෙනවා.